සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. අද කිනවා රසම රස පුඩින් රෙසිපි එකක්. ඉතින් ඔයාලා පළවෙනි වතාවට නම් මගේ රෙසිපි එකක් වීඩියෝ එකක් බලන්නේ මගේ videos recipes වලට කැමති නම් මාව subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න වීඩියෝ එකක් දාමු සනින් ඔයාට බලන්නට පුළුවන්. එහෙනම් අපි යමු පුඩින් රෙසිපි එකට. මම ඉසලම අරගත්තේ කෙසෙල් ගෙඩි 3ක්. ඔයාට ඕනම වර්ගයේ කෙසෙල් ගෙඩි ගන්න පුළුවන්. සීනි කෙහෙල් වගේ ගන්නව නම් කුඩා නම් මීට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න කෙසෙල් ගෙඩි 4ක් විතර. මේක ඊයේ හවස මම ශීතකරණයේ දාලා උඩ කොටසේ දැන් උදේ 8ට වගේ තමයි හදන්නට ගත්තේ. ශීතකරණයේ පැය 5ක් දාලා උඩ කොටසේ කෙසෙල් ගෙඩි ටික ගන්න. ඒක කුඩාවට කැබලි වලට කපලා බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පේස්ට් එකක් තමයි අපට හම්බෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන අපට මේ රෙසිපි එකට බිත්තර 3ක් අවශ්‍යයි. ඉතින් බිත්තර 3 වෙන වෙනම කඩාගෙන මේ වගේ බ්ලෙන්ඩ් එකටම එකතු කරගන්න. වෙන වෙනම කඩාගන්නේ නරක් වෙච්ච බිත්තරයක් තිබ්බොත් අපිට අයින් කරගන්නට පහසු නිසා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 200ක් අවශ්‍යයි. ඒකත් බ්ලෙන්ඩ් චායකටම එකතු කරගන්න. එකතු කරගෙන මේ සියල්ලම හොඳට මික්ස් වෙන විදියට විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ලා කහ පහ කැහැයට හුරු ද්‍රාවණයක් තියරයක් තමයි අපිට හම්බෙන්නේ ටිකක් උකුයි. ඊට පස්සේ ලුණු පින්ච් එකක් එහෙම නැත්නම් තැහැදි කාලකට චුට්ටක් අඩුවෙන් විතර එකතු කරගන්න. එකතු කළා ඒකත් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පෑන් එකක් එහෙම නැත්නම් ඔයාට තියෙන වාචනයක් ලිපේ තියලා පතුල ඝනකම නම් වැඩිය හොඳයි. ලොකු පෑන් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. පුරවපු සීනි මේස හැඳි දෙකක් දාලා මේක කැරමල් කරගන්න. කැරමල් කරද්දි කලබල වෙන්නට එපා. ලිප ළඟම ඉඳලා මේක කැරමල් කරගන්න. ගින්දර වැඩියෙන් දාන්න එපා. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මේක කළු කරගන්නට එපා. යන්තම් කැරමල් එක කැරමල් වෙච්ච ගමන් සීනි ටික තියෙච්ච ගමන්ම ගින්දර ගොඩක් අඩු කරලා අපේ පුඩි මිශ්‍රණය එකතු කරගන්න. එකතු කරගෙන අපි මේක බොහොමත්ම අඩු ගින්දරේ වහලා තියන්න. අපේ ලිඩ් එකේ තියෙන සිදුර අපි වහන්න කුමාලේ එළියට යන හින්දා වහලා මේක විනාඩි 20ක් 25ක් අතර කාර්යයක් බොහොම අඩු ගින්දරේ තියන්නට දෙන්න. එහෙම නැත්නම් ගින්දර වැඩි කරපු ගමන් කැරමල් එක පිච්චිලා මේකේ වෙනත් රසයක් එන්නට පුළුවන්, කරවිච්ච රසයක්. ඊට පස්සේ ටූත් පින්ක් එකක් ආධාරයෙන් බලන්න මේක තැඹිලාද කියලා. මේ බලන්න මෙන්න මෙහෙම තට්ටු කරද්දී ඔයාට නිකන් ලෙල දෙනවා වගේ එනකොට ඔයාට තේරෙනවා මේ පුඩින් එක මේ විදියට සෙට් වෙලා තියෙන්නේ කියලා. අයිනවල බැලුවාම ඔයාට ගැලවෙන්නට හොඳ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේ වෙලාවකට මේක ලිපෙන් බා ගන්න. මෙන්න මේ විදියට ප්ලේට් එකක් අරගෙන හරව ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ආට පුඩින් එක බා ගන්නට පුළුවන්. ඉතින් මතක් කරන්නට අවශ්‍යයි අපි සීනි එකතු කරේ මේ සෑදි 3ක් පමණයි. ඔයාට සීනි අවශ්‍ය නම් බ්ලෙන්ඩ් කරද්දි සීනි හැඳි කිහිපයක් දා ගන්න. මම ඉතාමත්ම අඩුවෙන් තමයි සීනි පාවිච්චි කරේ. එහෙම නැත්තම් ඔයා මේක ආහාරයට ගන්න විට මේකට පැණි වගේ දෙයක් එකතු කරගන්නට ඔයාට පුළුවන්. සීනි පැණි, කිතුල් පැණි වගේ දේවල් එකතු කරගන්නට පුළුවන් පොඩි ප්‍රමාණවලින්. එතකොට සීනි රස එනවා. සීනි රස අවශ්‍ය නැති කෙනෙකුට මේ විදියටම ආහාරයට ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි, හරිම පහසුයි. අපි මේකේ විශේෂත්වය තමයි ස්ටීම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි පරිස්සමින් තමයි අපි මේ පුඩින් එක හදා ගන්න ඕනේ. ගින්දර අඩුවෙන් තියා ගන්න ඕන. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි රස බලමු. මම ඉසෙල පැණි නැතුව තමයි රස බැලුවේ. මේ එකතු කරගන්නේ පැණි තේ හැන්දක්. ඉතින් පැණි තේ හැන්දක් වගේ ප්‍රමාණවත් වෙනවා. ගොඩක් අපි සීනි කන්නත් හොඳ නෑ. ඉතින් මේ විදියට අපි ඕනෑම වෙලාවක ඕනෑම අමුත්තන්ට බත් කැමෙන් පසුව පිළිගන්නට පුළුවන් රසවත් රෙසිපි එකක් තමයි මේ පුඩින් රෙසිපි එක. ඉතින් ඔයාට සීනි එකතු කළ රස වැඩි කරගන්නටත් පුළුවන් අවශ්‍ය නම් පමණක්. ඉතින් තවත් මෙවැනි රෙසිපි එකකින් හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාට.